සුබදසන්නන්ගේ මල්ලි වල හැමෝටම. ඉතින් ප්ලේස්සන් අදත් මං අරන් ආවා සම්භාවිතාවේ 10 දෙවෙනි කොටස. ඉතින් නංගි මල්ලි අපි අද කතා කරමු මුලින්ම කතා කරන්න යන්නේ සිද්ධි දෙක ඡේදනය හා මේලේ කෙනෙක් ගැන. ඉතින් නංගි මල්ලි අපි වැඩි කතා නැතුව පාඩමට යමු. හොඳයි නංගි මල්ලි මොනවද අපි අද කතා කරන්න යන්නේ සම්භාවිතාවේ දෙවෙනි කොටස යටතේ සිද්ධි දෙක ඡේදනය හා මේලේ නැත්නම් මේලය හා ඡේදනය කියන දෙක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේලයයි ඡේදනයයි කියන එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හරිද? ඡේදනයයි මේලයයි ගැන. හොඳයි නංගි මල්ලි. මේ අහන්නකො. අපි බලමු මොකද්ද මේ මුලින්ම ඡේදනයේ මේලේ කියන වචන දෙක. අපි ගිය සතියේ කතා කරා සිද්ධි අනුපු මේ සිද්ධි සරල සිද්ධි සංයුක්ත සිද්ධි ඔය ගැන කතා කරා. ඉතින් දැන් අපි අද කතා කරන්නේ ඡේදනය හා මේලය කියලා. හොඳද? මෙන්න මේ මේලය කියන එක අපි හඳුන්වන්න නංගි මල්ලි මෙන්න මෙහෙම සංකේතයක් පාවිච්චි කරනවා. මේ U නෙමෙයි යූ නෙමෙයි මෙන්න මේ ආකාරයේ සංකේතයක්. ඒතකොට ඡේදනයේ සංකේතවත් කරන්න අපි මෙන්න මේ වගේ සංකේතයක් පාවිච්චි කරනවා. හරි? මතක තියාගන්න මේ සංකේත දෙක උඩයට මාරු වෙනවා නම් මේලේ නිකන් මාලයක් වගේනේ. මාලයක් දාපුම නංගි මල්ලි හිටින්නේ මෙන්න මේ හැඩයට. ඒතකොට ඒක තමයි මේලේ කියුවම නිකන් මාලේ වගේ මේ. ඡේදනයේ කියුවම ඒක අනිත් එක්ක කියලා. ඒතකොට මතක තියාගන්න. හරි. නංගි මල්ලි ඒ කියලා සිද්ධියකුයි B කියලා සිද්ධියකු ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හරිද? ඉස්සල්ලා මේ බලන්නකෝ. හරිද? ඔන්න බලන්න. ධාතු කැටයක් තියෙනවා නංගි මල්ලි. ඕකේ K ඉඳලා 6ට වෙනකන් ඉලක්කම් දාලා තියෙනවා. අපි මුලින්ම ලියමුද එහෙනම් ඒකට අදාළ නියදි අවකාශයේ සිද්ධියට අදාළ නියදි අවකාශයේ S අපි ලියන්න පුළුවන් කොහොමද? 1 වැටෙන්න පුළුවන්, 2 වැටෙන්න පුළුවන්, 3 වැටෙන්න පුළුවන්, 4, 5, 6. ඒ ඉලක්කම් වලින් ඕනම එකක් වැටෙන්න පුළුවන් නේද නංගි මල්ලි? හරි. ඊළඟට මම ඔගේ සිද්ධියක් ගන්නවා A කියලා සිද්ධියක්. නංගි මල්ලි A කියලා සිද්ධියක් මම ගන්නවා. ඔන්න ඔය A කියන සිද්ධිය නංගි මල්ලි මම කියනවා ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කියලා. A කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. එහෙනම් අපි මම කියන ඒකට දාලා නියදි අවකාශය ලියන්න කියලා. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය දාන අවකාශය 1, 3, 5 නේද? 1, 3, 5. ඊළඟ නංගි මල්ලි මම B කියලා සිද්ධියකුත් ගන්නවා. එතනදී මම කියනවා නංගි මල්ලි ඔයාලට ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය දාල නියදි අවකාශය ලියන්න කියලා. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය දාල නියදි අවකාශය මොනවද? ප්‍රථමක සංඛ්‍යා 2, 3, 5. මෙතන ප්‍රථමක සංඛ්‍යාව ඉන්නේ එච්චරයි නේද? 2, 3, 5. මොකද්ද නංගි මල්ලි මේ ප්‍රථමක සංඛ්‍යාවක් කියනවා? ඉගෙනගෙන තියෙන ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරයි බෙදෙන්නේ. දෙක කියන එක බලන්න. එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා. ආයේ වෙන කිසිම ඉලක්කමක් බෙදෙනවද? නැහැ. 3 බලන්න. එකෙන් බෙදෙනවා, එම සංඛ්‍යාවෙන් කියන්නේ 3ෙන් බෙදෙනවා. ආයේ වෙන කිසිමකින්වත් බෙදෙනවද? නැහැ. 5ත් එහෙමනේ. එකෙනුයි 5ෙනුයි විතරයි නේද 5 කියන එක බෙදෙන්නේ. ඒවට තමයි ප්‍රථම සංඛ්‍යා කියනවා. මේ විදිහ ඉගෙනගෙන තියෙනවා. හරි. නංගි මල්ලි මේ සිද්ධි දෙක දිහා බලන්නකෝ. මම ඉස්සරම නංගි මල්ලි මේලය කියන එක පැහැදිලි කරන්නම්. මේලය කියන එක. හොඳද? මේලය කියන එක මම පැහැදිලි කරන්න මේ බලාගන්නකෝ. හරි. මම කියනවා මෙන්න මේ සිද්ධි දෙකට අදාළ මේලේ ලියන්න කියලා. එතකොට නංගි මල්ලි මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. මේලය කියන්නේ නංගි මල්ලි හිතන්න මං කිව්ව මේක මාළේ කියලා නැත්තම් පාත්‍රයක් කියලා හිතන්න ඕක. ඕකට දාන්නවා ඕකට නේද මේක පාත් මේකට සිද්ධි දෙකටම අදාළ අවයව. සිද්ධි දෙකේම අඩංගු අවයව වලට තමයි දැන් A හා B සිද්ධි දෙකේ මේලේ ලියන්න කිව්වොත් නංගි මල්ලි මේ සිද්ධි දෙකටම අදාළ අවයව අයිති අවයව. හරි. සරලව කියනවා නම් ඒක මම ඒකම ඡේදනය ගැනත් කියන්නම්. ඡේදනයේදී කියන්නේ නංගි මල්ලි මේ සිද්ධි දෙකට පොදු අවයව. පොදු අවයව. හරිද? මේලේ කියන්නේ මේ සිද්ධි දෙකටම අයිති අවයව. ඡේදනයේ කියන්නේ මේ සිද්ධි දෙකට පොදු අවයව. එහෙනම් මං ඔයාලට කියනවා ඒ ඡේදන නෙමෙයි ඒ මේල B කියන එක ලියන්න කියලා. මොනවද නංගි ඒ මේල B කිව්වම නංගි මල්ලි එන්නේ අපිට මෙතන 1 ඉන්නවා. ඊළඟට බලාගෙන ගියාම මෙතන 2 ඉන්නවා. ඔයාලට කැමති නම් 1 3 5 ලියලා ඒ ටික මෙහෙම ලියන්න පුළුවන්. 2 ඉන්නවා, ඊට පස්සේ 3 දෙතනම ඉන්නවා. අපිට දෙතනම ඉන්නවද ලියන්න පුළුවන්. 4 නෑ. ඊළඟට 5 ඉන්නවා. ආය වෙන කවුරුත් නෑ. නංගි මල්ලි මෙතන 5 දෙපාරක් හිටියා, 3 දෙපාරක් හිටියා කියලා අපි ඒක මෙතන රිපීට් කරන්නේ නැහැ. පැහැදිලිද? දෙන්නටම අයිති සියලුම අවයව මෙතන ලියන්නේ.
ඊලාට තංගිමල්ල මං කියෙනා ඒචේදන බී කියන එක ලියන්ඩ කියලා. මම කිව්ව මොකක්ද ඒචේදන බී කියන්නේ දෙන්නටම පොදු අවයව. මොකක්ද දෙන්නටම පොදු අවයව. එක පොදුයිද මේ දෙන්නටම නෑ. දෙක නෑ. තුන තුන පොදුයිනේ. එහෙනම් තුන අපිට ගණ්ඩ පුළුවන්. ආය පහ ඉන්නව පහත් පොදුයිනේද. එහෙනම් අපිට පහ ගන්නත් පුළුවන්. පැහැදිලි නේද. එහෙනම් ඒ මේල බී කිව්වේ ඒ සහ බී කියන සිද්ධි දෙකටම අදාළ ඒවා. ඒ ඡේදන බී කිව්වේ දෙන්නටම පොදු අවයව. හොඳයි මේ බලන්නකෝ. ඔයාලට මතකද කුලක පාඩමේදී අපි ඕක අවයව දෙන්නටම අදාළ අවයව කොහොමද ලිව්වේ අපි? මෙහෙම ඒ කියලා සිද්ධියක් තියෙනවා, මෙහෙම බී කියලා සිද්ධියක් තියෙනවා. ඔයා කොහොමද නංගිමල්ලි ඒක ලිව්වේ? ඒ බී සිද්ධි දෙක ඒ ඡේදන බී කිව්වනම් ඔයා ගත්තේ මේ ටික නේද? මතකයිද කුලක පාඩමේදී ඒ මේල බී කිව්වනම් ඔයා ගත්තේ මේ රවුන්ඩ් දෙකම පාට වෙන්න ඕනනේ. හරි, ඒක මතක තියාගෙන ඒ වගේම ඔයාට මතකයි නංගිමල්ලි කුලක පාඩමේදී එන් ඒ මේල බී. මම කුලක පාඩම කරේ නෑ, මම ඉදිරියට කරන්නම් කුලක පාඩම. කුලක පාඩමේ ඔයා සූත්‍රයක් ඉගෙනගෙන ඇති එන් ඒ මේල බී සමානයි එන් ඒ ධන එන් බී ධන එන් ඒ ඡේදන බී කියලා. මතක ඇති මේ මොකක්ද කිව්වේ? එන් ඒ මේල බී කිව්වේ ඒටයි බීටයි දෙන්නටම අයිති අවයව ගණන. එන් වලින් කිව්වේ අවයව ගණන. මේ කිව්වේ ඒක සමාන වෙනවලු. ඒගේ අවයව ගණන එකතු කිරීම, බීගේ අවයව ගණන අඩු කිරීම, ඒ ඡේදන බී දෙන්නටම පොදු අවයව ගණන අඩු කරපුවාම නංගි මල්ලි මම දැන් මේ සම්භාවිතාවෙන් මේ පාඩම මම හදන්නේ සම්භාවිතාවයට ගැලපෙන සූත්‍රයක් ගොඩනගා ගන්න. හොඳද? මේ බලන්නකො, මම මේක බෙදනවා NS ගෙන්. මුළු සමීකරණයම මම මේ පැත්ත බෙදනවා NS ගෙන්. NS කිව්වේ මොකද්ද? නියදි අවකාශයට අදාළ අවයව ගණන. නංගි මල්ලි ඔයාට මතක ඇති සම්භාවිතාව අපි කොහොමද හෙව්වේ? මොකක් හරි සිද්ධියකට අදාළ අවයව ගණන බෙදනවා නියදි අවකාශයව ගණන නේද? අන්න ඒක තමයි මම මේ කරේ. මෙන්න මේ ඒ මේල බී කියන සිද්ධිය බෙදුවා මං ඒ සිද්ධියට අදාළ නියදි අවකාශයේ අවයව ගණනින්. පැහැදිලිද? එළම මේ පැත්ත විතරක් NS ගෙන් බෙදලා නිකන් ඉන්න බෑ. මේ පැත්තත් NS ගෙන් බෙදන්න ඕනේ. මං ඒ NS ගෙන් බෙදන එක මම වෙන වෙනම ලියන්න එකපාරම. හොඳද? මම මුළු සමීකරණෙම NS ගෙන් බෙදුවා. දැන් බලන්නකෝ, ඔයා දන්නවා දැන් නේද මේක බෙදීම NS. ඒ කියන්නේ මේ සිද්ධිය මෙන්න මේ A මේල B කියන සිද්ධිය සම්භාවිතාව නේද මේ තියෙන්නේ. එහෙනම් සම්භාවිතාවේලු කාගේද? එන්නේ මේල B. පැහැදිලිද? හරි, සමානයි. ඊළඟට ගන්නවා අපි මේ එන්නේ බෙදීම NS. කවුද? එහෙනම් ඒ කියන සිද්ධියේ සම්භාවිතාවය එකතු කිරීම මේ NB බෙදීම NS. එහෙනම් PB නේද? PB අඩු කිරීම NA ඡේදන B බෙදීම NS. ඒ කියන්නේ PA ඡේදන B. ඔන්න ඔහොමයි අපි සම්භාවිතාවයට නංගි මල්ලි සූත්‍රයක් ගොඩනගා ගන්නේ. හොඳ නංගි මල්ලි, අපි දැන් කතා කරමු අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියන්නේ මොනවද කියලා. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියන්න මාරු නැහැ නේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. අනංගි මල්ලි බලන්නකෝ, අපි අර ධාතු කැටේ සිද්ධියම ගමු. මම ඒකේ ලියනවා ඒ කියලා සිද්ධියක් ලියනවා ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියට දාල කුලකේ ලියනවා. අනංගි මල්ලි 2 4 6 නේද? ඊළඟ මම B කියලා සිද්ධියක් ගන්නම්. නංගි මල්ලි B කියලා සිද්ධියක් ගන්නම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. හරිද? නංගි මල්ලි මම ඕකේ ඒ ඡේදන B ලියන්න යන්නේ දැන් ඕ. ඒ ඡේදන B ඒටයි Bටයි පොදු අවයව නේද මේ ඒ ඡේදන B කියන්නේ? 2 පොදුද නෑ, 4ත් නෑ, 6ත් නෑ, 1ත් පොදු නෑ, 3ත් පොදු නෑ, 5ත් පොදු නෑ. එහෙනම් ඒ ඡේදන Bට පොදු අවයව නැත. මේ මොකද්ද මේ? මොකද්ද මේකට කියන්නේ? අභිශුන්‍ය කුලකයක්. ඒ කියන්නේ නංගි මල්ලි මෙන්න මේ ඒ ඡේදන B අභිශුන්‍යයිලු.
එහෙම නැත්තම් මේ අපි ශුන්‍යයි කියලා මෙහෙම දානවානේ. එහෙනම් මේ සිද්ධි දෙක එකපාර වෙන්න බෑ. ඒ කියන්නේ මේ සිද්ධි දෙක අතර නංගිමාලි කිසිම සම්බන්ධයක් නැහැ. යන්න එහෙම සිද්ධි වලට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා. පැහැදිලිද නංගිමාලි? එහෙම සිද්ධි වලට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා. හරි නංගිමාලි. මම ඒක තවත් විදිහකට කියන්නම්. සිද්ධි දෙකක් ගත්තාම ඒ ඡේදන b සමානයි අභිශුන්‍ය කුල කියන්නා ඒ ඡේදන b අභිශුන්‍යයි නම් ඒ ඡේදන b බන්නේ මෙන්න මෙහෙම වෙනවනා ඒ සිද්ධි දෙක අනිවාර්යෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි ඒ සිද්ධි දෙක අනිවාර්යෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි එහෙනම් ලියා ගන්න පුළුවන් නම් ගිමන් ලියවාට පොඩි නෝට් එකක් ඒ ඡේදන b සමාන කිරීම අභිශුන්‍ය ලක් එක අභිශුන්‍ය නම් නැතම් වේ නම් ඒ හා බී යන සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි වේ. එහෙම නැත්තම් හරි බහිස්කාර සිද්ධි වේ. ඔයාට මතකයි අපි දැන් කලින් ඉගෙන ගත්තා සූත්‍රයක් P A මේල B සමානයි P A දන P B ඍණ P A ඡේදන B කියලා නේද? හොඳයි නංගි මල්ලි. එතකොට මේ A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරණම් මොකද වෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරණම් A ඡේදන B සමානයි අභිශුන්‍යයි එතකොට මොකද වෙන්නේ P A ඡේදන B බිඳුවයිනේ ඒ සම්භාවිතාවයේ බිඳුවයි. එතකොට නංගි මල්ලි මේක බිඳුව වුණා මොකද වෙන්නේ? P A මේල B සමානයි P A දන P B දැක්කා නේද? A හා B කියන සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරණම් P A මේල B සමාන වෙනවලු නංගි මල්ලි P A දන P B ට P A දන P B ට ඔයා දන්නවා ඒ ඡේදන b අභිශුන්‍ය නම් අභිශුන්‍ය කුලකයක් වෙනවනම් ඒ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි ඒ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් ගි මල්ලි p මෙන්න මෙතන බිඳුව වෙනවා එතකොට p a මේල b සමානයි p a දන p b වෙනවා අපි දැන් කතා කරන්න යන්නේ අනුපූරක සිද්ධි කියන එක ගැන හොඳයි අපි ආ ධාතු ගැටේම ගමු ආ ධාතු ගැට ඕනේ ධාතු ගැටේ උඩ දාපුවාම වට S එනවා නංගි මල්ලි. ඒ කියන්නේ නිදි අවකාශය එනවා 1 2 3 4 5 6. හරිද? මම A කියලා සිද්ධියක් ගන්නම් නංගි මල්ලි. මම ටයික්මන්ට් කරගෙන යනනම් A කියලා සිද්ධියක් ගන්නම්. ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය 2 4 6. මම B කියලා ගන්නම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය 1 3 5. හොඳද නංගි මල්ලි? 1 3 5 ගත්තා. හරි. ඊළඟට හරි එහෙම හරි ඊළඟට ඔව් ඔය ටිකනේ එහෙම නැත්තම් මම මේ සිද්ධිය මම ගන්නම් b කියන්නම් ගි මල්ලි තව සිද්ධියක් ගන්නම් ඉරට්ට සංඛ්‍යාවක් නොලැබීමේ ඉරට්ට සංඛ්‍යාවක් නොලැබීමේ සිද්ධිය මේකට මම නම දාන්න නොලැබීමේ සිද්ධිය මෙයාට මම කියන්නම් ඉරට්ට සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම මේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම මේ සිද්ධිය හරිද නංගි මල්ලි මේ බලන්නකෝ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම 2 4 6 නම් ඉරට්ට සංඛ්‍යාවක් ලැබෙන්නේ කියන්නේ මේ ඉලක්කම් හැර අනිත් ඔක්කොම නේද මේ 2 4 6 මෙන්න මේ කියන ඉලක්කම් ටික හැර අනිත් ඔක්කොම ටික 1 ඉන්නවා 3 ඉන්නවා 5 ඉන්නවනේ ඔන්න ඔකට තමයි ඉරට්ට සංඛ්‍යාවක් නොලැබීම කියන්නේ හොඳයි නංගි මල්ලි එතකොට මම මේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියට A කියලා ගත්තොත් මෙන්න මෙයාට මං A කියලා ගත්තොත් එයාගේ අනුපූරක සිද්ධියලු ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය නම් එයාගේ අනුපූරකය ඒ ඩෑෂ් වෙනවලු ඒ කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය නම් ඒ ඩෑෂ් කියන්නේ
ඉරට්ට සංඛ්‍යාවක් නොලැබීමේ සිද්ධිය. ඒ කියන්නේ ඒගේ අනුපූරකය තමානංගි මල්ලි මෙයා. ඒ සිද්ධිය නොවෙන එක අනුපූරකය. පැහැදිලිද? අනුපූරකය කියන්නේ එහා. හොඳයි, මේ බලන්නව තව එක. නංගි මල්ලි මම දැන් ලියන්න යන්නේ ඒ ඡේදන ඒ ඩෑෂ් බා. ඒ කියන්නේ මොකද්ද? ඒටයි ඒ ඩෑෂ්ටයි දෙන්නටම පොදු අවයව. දෙන්නටම පොදු අවයව. බලන්නෝ පොදු අවයව ඉන්නවද? ආ නෑනේ, පොදු අවයව නෑ. ඒ කිව්වේ අභිශුන්‍ය කුලකයක් වෙලා. එහෙනම් මොකද වෙන්නේ මේ දෙන්න? අපි කලින් ඉගෙන ගත්තා අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලානේ. අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා ඉගෙන ගත්තා. එහෙනම් ඒ සහ ඒ ඩෑෂ් අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා. ඒ සහ ඒ ඩෑෂ් අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා. පැහැදිලිද? ආ එතකොට ඒ සහ ඒ ඩෑෂ් අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා නම් ඊළඟට මොකද වෙන්නේ? මතකද? P A මේල A ඩෑෂ් සමාන වෙනවා P A ධන P A ඩෑෂ්ට නේද? ඇයි? අපි කලින් ඉගෙන ගත්තනේ P A මේල B සමානයි P A ධන P B ඍණ P A ඡේදන B කියලානේ. දැන් මේ එක සිද්ධියක් තමයි A සිද්ධිය, B සිද්ධිය නිකන් A ඩෑෂ් නේද? A ඩෑෂ් නිකන් B සිද්ධිය වගේ. අපි කිව්වා A හා B අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර නම් P A ඡේදන B බිඳුවයි. P A ඡේදන B බිඳුව වෙච්ච ගමන් එහෙනම් P A මේල B සමානයි P A ධන P B කියලා අපි ගත්තා. එහෙනම් ඒ වගේ තමයි P H A මේල A ඩෑෂ් සමානයි P A ධන P B වෙනවා. ඒ වගේම තමයි නංගි මල්ලි ඔයා දන්නවා මේ A මේල B කියන සිද්ධිය ගත්තොත් ඒක නියදි අවකාශය වෙනවා නේද? මේ සිද්ධිය කියන. ඇයි? සම්පූර්ණ මේ සිද්ධියට අදාළයි අවයවයි අදාළ නැති අවයවය ගත්තොත් එයා කියන්නේ A මේල A' සමාන වෙනවා නේද? NS'ට අවයව ගන්න සමාන වෙනවා නේද? එහෙනම් මේ මොකද්ද තියෙන්නේ? PA මේල A' කියන එක අපිට ගත්ත හැකි PS කියලානේ. එහෙනම් ඒක සමාන වෙනවා PA ධන PB'ට. පැහැදිලිද? මම මේක ගත්තේ PS කියන එක ගත්තේ මෙතනින්. ඇයි මං A මේල A' වෙනුවට දැම්මා S. හරිනේ, ඒක වැරද්දක් නැහැනේ. හරිද? ඊළඟට මේ බලන්න ඕන නංගි මල්ලි. නියති අවකාශයේ සිදුවීමේ සම්භාවිතාව. හරි, යම්කිසි සිද්ධාවක් සිදුවීමේ සම්භාවිතාවයි කියලා අපි කිව්වේ මොකද්ද? ඒ සිද්ධියට අදාළ අවයව ගණන බෙදණ්ඩලු. දැන් මම මෙතන ඒ සිද්ධිය කියලා ගත්තේ නියදි අවකාශයේ සම්භාවිතාව නොහැන්දන්නේ. නියදි අවකාශයට අදාළ අවයව ගණන බෙදන්න ඕන කාගෙන්ද? නියදි අවකාශයේ. ආ එතනදී බෙදෙන්නේ එකම එකෙන්නේ. එහෙනම් ඒ නියදි අවකාශයේ සිද්ධියේ සම්භාවිතාව කීයක්ද වෙන්නේ? එකයි. එහෙනම් එක සමානයි නංගි මල්ලි P A ධන. ආ මෙතන A ඩෑෂ්. හරි, P A ධන P A ඩෑෂ්. එහෙනම් නංගි මට ලියන්න පුළුවන් PA' සමානයි මේ මෙයාව එහා පැත්තට ගේනවා. එතකොට 1 ඍණ PA. පැහැදිලි නේද? PA' සමානයි 1 ඍණ PA. අංගෙ බලන්න මෙන්න මේ කතාව අපිට ඕනෑම සිද්ධියකට යොදන්න පුළුවන්. හොඳයි නංගි මල්ලේ, අපි ඔයාලගේ අභ්‍යාස පුත්‍රයන නිදසුනක් කරමු. මේ බලන්නකෝ, අපිට PA සමානයි 7/2 කියලා දීලා තිනවා, PB සමානයි 7/3, ඒ වගේම PA ඡේදන B 14/1 කියලා දීලා තිනවා. හරිද? අපිට මුලින්ම කියනවා නංගි මල්ලි P A මේල B කියන එක හොයන්න කියලා. ඔයා දන්නවා P A මේල B කියන එක හොයන්න සූත්‍රයක් තියෙනවානේ. කොහොමද? P A මේල B සමානයි P A ධන P B ඍණ P A ඡේදන B කියලානේ. ඔයා හැම සූත්‍රයක් ඉගෙන ගත්තා. එහෙනම් දැන් තියෙන අපිට මේ ඔක්කොම දන්නව නේද? P A දන්නවා, P B දන්නවා, P A ඡේදන B දන්නවා. සිම්පල් නේ. ආදේශ කරලා P A මේල B හොයන්න තියෙන්නේ. P A කීයද? 7/2 එකතු කිරීම. PB 7/3 එකතු කිරීම, අඩු කිරීම. PA ඡේදන B 14/1. එහෙනම් නම් ඉමල අපි ඊළඟට පොදු හරයක් ගන්න ඕන නේද? අපි පොදු හරය ගන්නෙ කොහොමද? කූපෝගු වරගෙන 7/14 කූපෝගු වරගෙන. එතකොට අපිට පොදු හරය ගන්න පුළුවන් නම් ඉමල 14. එහෙනම් 7/14 එන්න නම් මෙයා දෙකෙන් ගුණ වෙන්න ඕනනේ. එහෙනම් අපි උඩත් දෙකෙන් ගුණ කරනවා. එතකොට දෙවරක් දෙක 4යි. එකතු කිරීම.
හතෙන් දාහතරෙන්න්නම් මෙයා දෙකින් ගුණ වෙන්න ඕන එහෙනම් උඩත් දෙකින් ගුණ වෙන්න ඕන දෙවරත් තුන හයයි අඩු කිරීම දාහතරෙන් දාහතරෙන්ට එකෙන් ගුණ උනේනේ එන උඩත් එකෙන් ගුණ වෙන්න එකයි එතර කියත් දෙන්න අපිට හයයි හතරයි දහයයි දහයෙන් එකක් නමයයි දහ දාහතරෙන් නමයක් නේද උත්තරෙන්නේ එහෙනම් PAB කියද නගිමල්ල අපිටෙන්නේ දාහතරෙන් නමයයි පැහැදිලීද ඊළඟට අපිට කියන PA' හොයන්නලු ඔයා දන්නවා PA' සමානයි එකරින PA කියලා සූත්‍රයක් ඉගෙන ගත්තනේ එකරින PA ඔයා PA දන්නවා එහෙනම් ඉතින් ඒක හොයන්න සිම්පල් නේද එකරින PA කියන්නේ හතෙන් දෙකයි ඊළඟට ඔයා පොදු හරය ගන්නවා හත මෙතන යට ඉන්නේ කවුද මෙයාගේ හරය එකනේ අපි ඒකනේ දාන්න නැත්තේ එහෙනම් එයා හතෙන් ගුණ වෙන්න ඕන නැහනම් උඩත් නැංගි මල්ලි හතෙන් ගුණ වෙන්න ඕන හත මෙයාගේ ගුණ වෙන්න දෙයක් නැහැ දෙක හතෙන් දෙක පහයි එහෙනම් හතෙන් පහයි නේද PA' නංගි මල්ලි පැහැදිලි නේද ඒක අපි ගත්ත විදිය ඊළඟට නංගි මල්ලි ඔයාලා කියනවා PB' වන්න කියලා සිම්පල් නේද PB' උත් ඔයා දන්නවා PB' සමානයි එකරින PB කියලානේ ඔයා මේ වෙද්දි PB දන්නවා අර දීලා දෙනවා PB හතෙන් තුනයි කියලා පොදු හරය ඔයා හත ගත්තොත් නංගි මල්ලි මෙතන යට හතෙන් ගුණ වුණා එහෙනම් උඩත් හතෙන් ගුණ වෙන්න ඕන හතයි මෙතන ගුණ වෙනා දෙන එකෙන් එහෙනම් උඩත් තුනෙන් ගුණ වෙනවා හතෙන් තුන අඩු කරපුවාම හතරයි එහෙනම් හතෙන් හතරයි නේද නංගි මල්ලි PB' කියන්නේ පැහැදිලිද ඊළඟ නංගි මල්ලි වාට කියනවා මේ බලන්න මේ මොකද්ද PA ඡේදන B' ගේ ඒ ඡේදන Bගේ ඩෑෂ් හොයන්ඩලු නිකම් PA' මෙන්න මෙයා එක සංකේතයක් කියලා හිතන්න ඔයා එතකොට P මෙයා නිකන් මේ සම්පූර්ණ කියන A කියලා හිතුවා නම් නැත්නම් X කියලා හිතුණා නම් PX' වගේ නේද ඔයාට දැන් PX වල ඩෑෂ් හොයන්න තිබ්බා නම් එකරින PX නේද ගන්නෙ ඉතින් මෙන්න මෙයා කෙලින්ම එක සංකේතයක් කියලා හිතන්න X' වගේ හිතන්න හොඳද එතකොට මේ PX සමානයි PX' සමාන එකරින PX ලු එකරින PX X කියන්නේ කවුද එතකොට A ඡේදන B නේද එකරින ඔයා මේ වෙද්දි PA ඡේදන B දන්නවා මොකද දීලා තියෙන නිසා 14 න් එකයි කියලා ඔයා පොදු හරය දාගන්නවා 14 එතකොට උඩත් ගුණ වෙන්න ඕන 14 නේද 14 න් ගුණ වුණාම 14 න් අඩු එකක් අඩු වෙනවා 13 න් 10 14 න් 13යි නේද PA ඡේදන B' ග PA'ගේ ඩෑස් පැහැදිලීද ඊළඟට ඔයාට කියන නංගි මල්ලි PA Bගේ ඩෑස් හොයන්ඩලු නේද PA Bගේ ඩෑස් හොයන්ඩලු අපි කොහොමද ඒක හොයන්නේ අර වගේමයි සමානයි එකරින PA B නේද නංගි මල්ලි එතකොට එකරිනවා මේ වෙද්දි PA B හොයාගත්ත මේ තියෙන්නේ 14 න් 9යි ඔයා පොදු හරේ 14 ගත්තාම මෙතන 14 න් ගුණ වෙන්න ඕනේ. ඍණ 9යි 14 න් 9ක් 5යි. එහෙනම් PA B ගේ ඩෑෂ් කියක් දෙන්නේ 15 14 න් 5යි. හොඳයි නංගි මල්ලි අපි සම්භාවිතාව මෙතනින් නවත්තන පාට් 2 එක අපිට තව කොටසක් තියෙනවා 14 කරන්න අපි පාට් 3 එකෙන් හම්බ වෙමු. ම අදහස් කරගෙන ඉන්නවා නංගි මල්ලි මට කමෙන්ටයක් දාලා තිබ්බ පහලින් කෙනෙක් මගේ වීඩියෝ එකට එයා කියලා තිබුණා පාඩමක් ඉවර කරලා ප්‍රශ්න ටිකක් කරමු කියලා. ඉතින් මම හිතාගෙන ඉන්නවා ඊළඟ වීඩියෝ එකේ කියන්නේ මේ පාඩම ඉවරුණාට පස්සේ සම්භාවිතාවේ ඉවරුණාට පස්සේ එක්ක 10 වසරේ හෝ 10 11 දෙකම හෝ ඉවරුණාට පස්සේ පාස් පේපර් ප්‍රශ්න ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේක නාලුම කර දස් දෙන එක පහලින් කමෙන්ටයක් දාන්න මම කල්පනා කරලා බලලා ඊළඟ වීඩියෝ එක මේ සීරස් එක මේ පාඩම ඉවරනාට පස්සේ මොකද වෙනසක් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලට එතක සුබ දවසක්. Subscribe කරන්න මම දැක් කරන්නේවා.